කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග යන මහතුරුන් නැතුරු පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඉදිරි වසර පහ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රටබාර නොදුණු හොත් නැවත වරක් රට ආගාධයට වැටෙන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජන සන්ධානයේ අපේක්ෂකෙක් ඉදිරිපත් නොකර මේ අවදානම් සහිත මොහොතේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දුරදක්නා නුවණ ඒ දැක්මට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න හොන්දේසි විරහිතව සහාය දෙන්නට තීන්දුව කෙරුවේ මේ සුදුසුකම් සලකලා බලලා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපි මහින්ද මහත්තයාගේ මිනිස්සු. අපේ දේශපාලන ජීවිතේ මහින්ද මහත්තයාට කවුරු හරි වචනයක් කිව්වොත් අපි කවදාවත් ඒකට එකඟ වෙන්නේ නැහැ. අපේ කටින් එතුමාට අප්පච්චි කියලා කිව්වේ ඇත්තටම. එතුමා තමයි අපට අගමැති කරලා දුන්නේ එතුමාව. එතුමා තමයි ජනාධිපති කරලා දුන්නේ. අවුරුදු දෙකක් යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට දිපිච්ච තැනින් තවත් පල්ලමට දැම්මනම් රෝහිත අබේගුණවර්ධන මේ වේදිකාවට ගොඩ වෙන්නේ නැහැ. දැන් අපි ස්වාධීන අපේක්ෂකයෙකුට රනිල්ව තෝරගන්නේ මේ වැටිච්ච රට, විනාශ වෙච්ච රට, කැඩිච්ච රට ආපහු මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයට හද. කවුරු හරි ආණ්ඩුව ගන්න මිනිහා කියන්නේ නැහැ. තමුන් අයවැය හදන්නේ කොහොමද කියලා. මේ කාට හරි කුණු වරපෙන් හැම රැසීම් බැන බැන මම දන්නවා මට උගන්නන්න ඕනේ මට ටියුෂන් ඕනේ හරි මේ කියලා කෑගක පිස්සුවෙන් විකාරයෙන් වගේ කතා කරන්නේ නැතුව ලබන අවුරුද්දේ අයවැය හදන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. IMF එකේ කිවිසුම වෙනස් කරනවා කියනවා. මුළු ලෝකෙ පුරා ගිහිල්ලා ප්‍රංශයේ ඒකාබද්ධ ආධාර කණ්ඩායමත් එක්ක එක කිවිසුමක් අත්සන් කරනවා කියනවා. චීනයේ එකට අත්සන් කරන්න බෑ කියලා චීන ආණ්ඩුව එක්ක ණය ගෙවන ආකාරයගෙන වෙන කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඉන්දියාවේ ණය ගෙවනක්ගෙන වෙන කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ ඔක්කොම පයිගාලා ආණ්ඩු කරන්න පුළුවන් නෑ. සුරුට්ටු කඩයක්වත් කරලා නැති මිනිස්සු ආණ්ඩුවක් අරගෙන කරන්න කියලා ගියොත් අර ආජන්ටිනාව, සිම්බාව, කෝස්ටරිකා වගේ අපි උණු උණු මරා ගන්න තත්ත්වයක් ඇති වෙනවා.